ආයි බොහෝ වේවා සුබ දවසක්. ඉතින් පොඩි වීඩියෝ කරලා දාන්නේ තුව සමාජයේ ඉන්න ඔක්කොම දරුවත් එන්න මේ මේ වෙනකොට මම දැක්කා දැන් පැය කීපයකට ඉස්සෙල්ලා ලංකාවේ රූපවාහිනියේ ප්‍රවෘත්තියක් පළ කරා පවගිය කාලේ කුවෙට් එකේ වෙඩි තියපු තරුණයා ගැන. ඉතින් ඒ තරුණයා ගැන මේ වෙනකොට සියලුම පරීක්ෂණ පැවැත්වෙමින් තමයි තියෙන්නේ. ඉතින් මේ ගැන කුවෙට් තානාපති කාර්යාලය සම්පූර්ණ මැදිහත් වෙලා මේ දේ හොයා බලනවා. ඉතින් මේ වෙනකොටත් ඒ පුද්ගලයා ඉන්නේ කුවෙට් තානාපති කාර්යාලයේ. ඒක වගකීමෙන් කියනවා. හරිද? මොකද මේ සිද්ධියට දැන්ට මාස කීපයක් යනවා. ඉතින් මේ සිද්ධියට මුහුණ දීපු කෙනා පිළිබඳව සමාජ මාධ්‍යයේ තොරතුරු පළවෙනවා සමගම මේ ගැන ක්‍රියාමාර්ග ගන්න ගොඩක් කට්ටිය උත්සාහ කරා. ඊට පස්සේ මේ දැනටත් ඒ ලංකාවේ සහෝදරයා කියන්නේ මට ලංකාවට යන්න ඕනේ කියලා. ඉතින් එයා කියන්නේ මට ලංකාවට යන්න ඕනේ කියලා. ඉතින් මේ පුවත කුවෙට් රජෙන් දැනුවත් වෙලා තියෙනවා. කුවෙට් මාධ්‍යයේ පළ වෙලා තියෙනවා. ඉතින් මේ වෙනකොට මේක තියෙන්නේ කුවෙට් පොලිසියේ පරීක්ෂණ පවත්වමින්. අනිවාර්යෙන් මේ කෙනාට මොකද මෙයා ඩිලිවරි ආයතනයක වැඩ කරලා තින්නේ. මෙයාට ඒ ආයතනයෙන් ලබා ගන්න ඉන්ෂුරන්ස් එකක් තියෙනවා. බොහෝ විට යාට ඒ ඉන්ෂුරන්ස් එක ලැබෙන්න පුළුවන්. ඉතින් මේ ප්‍රහාරය කරපු පුද්ගලයන්ගෙන් මෙයාට යම් කිසි වන්දි මුදලක් ලැබෙන්න ඉඩ තියෙනවා කියලා කියන්නේ අනිවාර්යෙන්. මොකද මේ වෙනකොට ඒ සියලු තොරතුරු ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එතකොට කුවෙට් පොලිසිය එකතු වෙලා මේකේ පරීක්ෂණ පැවැත්වෙනවා. ඉතින් අනිවාර්යෙන් මේ කෙනා දැන් කුවෙට් වල තානාපති කාර්යාලය ඇතුලේ ඉන්නවා කියන්නේ. ඒක වගකීමෙන් කියනවා. ඉතින් සමාජයේ ඉන්න කට්ටියව දැනුවත් වෙන්න තමයි මේ වීඩියෝ එක කරලා දැම්මේ මේ වෙලාවේ. මොකද ඒකට ගොඩක් කට්ටිය මන් දැක්කා බැනලා තියෙනවා. ඉතින් මුලින්ම මේ වීඩියෝ එක දැම්මේ අපේ සාප්‍රාන් සහෝදරයා. ඉතින් ඊට පස්සේ සප්රාන් සහෝදරයා මේ ගැන ගොඩක් ඔයාලා බැලුවා. ඉතින් ඒක අනිවාර්යෙන් සප්රාන්ට ස්තුතියන්ත වෙන්න ඕනේ. මේ ඉතින් මම කියන්නේ හොඳට දැනුවත් වෙලා ඉන්න කාරණා තමයි මේ රටේ කාට හරි කාර්දරයක් වුණාට පස්සේ ඒ කෙනාව අනිවාර්යෙන් හොයලා බලනවා. මේ රජයේ නීතියක් තියෙනවා. මොකද එයා මේ රටේ අප සේවකෙක්. එයාට ලංකාවට යන්න ක්‍රියාපටිපාටියක් තියෙනවා. ඒ දේවල් සම්පූර්ණ වුණාට පස්සේ තමයි මේ ලංකාවට එවන්නේ. ඉතින් මං හිතනවා තවත් ටික දවසකින් මේ කෙනාව අනිවාර්යෙන් ලංකාවට එවයි. මෙයාට අවශ්‍ය සියලු දේවල් සම්පූර්ණ වුණාට පස්සේ ඉතින් හොඳ විදියට මේ ප්‍රශ්නේ විසඳේ කියලා අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් මම මේ පණිවිඩය කිව්වේ සමාජයේ ඉන්න පුද්ගලයන්ව දැනුවත් වීම පිණිස. මොකද මේ දේවල් අපි දැනගෙන හිටියා. ඉතින් ඇත්තටම අර චූටි දෙයක් තියෙනවනේ කට්ටිය එක සංකාලා ලොකු කරලා දෙන හින්දා තමයි මේ පුවත මම මේ විදිහ දැන් කියලා දැනුවත් වෙන තව කෙනෙක්ව දැනුවත් කරන්න පරිස්සමෙන් උත්සාහමයි හැමෝටම.